අයිබන්මයි රත්තරන්දුවේ පුතේ ඔන්න බලාගෙන හිටපු වෙලාවේ බලාගෙන හිටව පාඩමත් අරගෙන අපේ රත්තරන් දුවලා පුතාලා බලන්න ආවා ආදරෙන් දුවේ පුතේ ඔයා වැඩ කරගෙන යනකොට ඔයාට මහන්සි දැනෙනව නේද අපි හිතමු අපි එක දිගට ගණන් ටිකක් හදාගෙන යනවා කියලා ටික වෙලාවක් යද්දි එපා වෙනවා සිංහල එක දිගට පාඩම් කරගෙන යනවා කියලා හිතමු ඒකත් ටික වෙලාවක් යද්දි එපා වෙනවා ඔව් ඒ පාවීම තුල පුතේ ඔයා ආයේ මේ වැඩේ කරන්න යන්න එපා මොකද එතකොට ඒකේ අර අපට ලැබෙන ප්‍රයෝජනෙ අඩු ඒ නිසා මම යෝජනා කරනවා මගේ දුල පුතාලට පැයක් විතර එක දිගට පාඩම් කරගෙන ගිහිල්ලා පොඩි වෙහෙසක් දැනුනහම පුංචි ගීතයක් ගායනා කරන්න පුංචි නැටුමක් නටන්න ඔව් ඔයා කැමති වැඩක් කරන්න නේද පැයක් විතර පාඩම් කරලා වෙහෙස මහන්සි දැනනහම ඔයා කැමති වැඩක් කරලා චුට්ටක් ඔයා වෙනස් වෙන ඊට පස්සේ නැවත පටන් ගන්න අන්න එහෙම පුතේ පාඩම් කරන්න ඔයාට ගැළපෙන ක්‍රමයක් ඔයා හදා ගන්න ඕනේ ඔයාට උචිත ක්‍රමයක් ඔයා හදා ගන්න ඕනේ කොටින්ම කිව්වොත් එපා වෙන්නේ නැතුව වැඩේ කරන්න ඕනේ නේද හරි අපි යමු පුතේ අද විසඳන්නේ මොන වගේ ගණිත ගැටලුවක්ද කියලා බලන්න මේ බලන්නකෝ සති 3කට වරක් උදෑසන රැස්වීම මෙහෙයවීම පහවසර සිසුන් කල යුතුය අප්‍රේල් 10 සඳුදා රැස්වීම මෙහෙයවීම මෙහෙයවීම පහවසර සිසුන් කලේ නම් නැවත ඔවුන් රැස්වීම මෙහෙයවන්නේ කවදාද ඔන්න පුතේ ගාන ඇතුලේ අපට වැදගත් තොරතුරු කීපයක් කියනවා මොකද්ද සති 3කට වරක් උදෑසන රැස්වීම මෙහෙයවීම පහවසර සිසුන් කල යුතුය සති 3කට වරක් ඔන්න අපි වැදගත් කාරණාවක් හොයාගත්තා සති 3කට වරක් උදෑසන රැස්වීම මෙහෙවන්න ඕනේ පහවසරේ ළමයි ඊළඟට කියනවා අප්‍රේල් 10 සඳුදා අප්‍රේල් 10 සඳුදා රැස්වීම මෙහෙවීම පහවසර අය කරාලු අප්‍රේල් 10 පහවසර අය තමයි රැස්වීම මෙහෙව්වේ එහෙනම් නැවත රැස්වීම මෙහෙවන්නේ කවද්ද සති 3කට වරක් නේ පුතේ එතකොට සති 3කට වරක් දැන් සතියක් කියන්නේ දවස් කීයක්ද සතියක් කියන්නේ දින 7ක් එහෙනම් අපි මෙයා ගුණ කරනවා 7ෙන් පුතේ කීයද එතකොට 7 වරක් 3 21යි එහෙනම් අය දින 21කදී තමයි රැස්වීම මෙහෙවන්නේ පහවසරේ ළමයිට එතකොට මෙයාලා අවසානයේට මෙහෙවේ කවද්ද අප්‍රේල් 10 සඳුදා අප්‍රේල් 10 සඳුදානේ එහෙනම් නැවත දින 21ක් එහෙනම් මෙන්න මේ දින 21 මේ 10ට මොකද කරන්න ඕනේ එකතු කරන්න ඕනේ පුතේ එකතු කරාම කීයද 31යි එහෙනම් 31 වෙනි දවසේ තමයි නැවත රැස්වීම මෙහෙවන්නේ පහවසරේ ළමයි දැන් පුංචි ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද ප්‍රශ්නේ මොකද්ද ප්‍රශ්නේ අප්‍රේල් මාසෙට දින 31ක් නෑ පුතේ අප්‍රේල් මාසෙට තියෙන්නේ දින 30යි මතකනේ අපේ ජුවානි සැපෙන් නොවැ අප්‍රේල් ජුනි සැප්තැම්බර් නොවැම්බර් දින 30 ගානනේ තියෙන්නේ එහෙනම් මොකද කරන්න ඕනේ ආ මෙන්න මේ 31ෙන් පුතේ අප්‍රේල් මාසේ දින 30 අඩු කරගන්න හරිද දැන් නැවත දින 31ක් 10 වෙනිදා ඉඳන් ගිහිල්ලා එයාට 21ක් එකතු වුනහම 31 වෙනි දවසනේ පවත්වන්න ඕනේ එතකොට අප්‍රේල් මාසෙට තියෙන දින 30යිනේ එහෙනම් මේකෙන් 30ක් අඩු කරාම කීයක් ඉතුරු වෙන්නේ තව එක දවසක් ඉතුරු වෙනවා එහෙනම් අප්‍රේල් 30 මාස ඉවර වුනහම එකක් ඉතුරු වෙනවා නම් ඒ කවද්ද අප්‍රේල් වලින් පස්සේ ආ එන්නේ මැයිනේ එහෙනම් මැයි එක සඳුදා තමයි පුතේ නැවත පහවසරේ ළමයි රැස්වීම මෙහෙවන්නේ තේරුණාද ගාන හදපු විදිය මං ආයෙ මතක් කරන්න සති 3කට වරක් නිසා සතියකට දවස් 7ක් තියෙන නිසා පුතේ මේ දෙන්න අපි ගුණ කරනවා 3 වරක් අත 21යි ඒතර අවසාන වතාවට අප්‍රේල් 10 වෙනි රැස්වීම මෙහෙව්වේ එහෙනම් ඒ 10ට අපි තව දින 21ක් එකතු කරනවා අප්‍රේල් 10ට දින 21ක් එකතු කරාම
31 වෙනි දවසේ තමයි රැස්වීම මෙහෙවන්නේ. හැබැයි අප්‍රේල් මාසෙට 31ක් නැති නිසා පුතේ අපි 30ක් අඩු කරනවා, එකක් ඉතුරු වෙනවා. ඒක කියන්නේ එහෙනම් කවද්ද? මැයි පළවෙනි. තේරුණාද? රයිට්. එහෙනම් මෙන්න මේ වගේ ගණිත ගැටලුවක් හදන්න ආයේ දින දර්ශනයක් ඇඳගෙන ඇඟිලි ගණන් ගැන ඉන්න ඕනේ නැහැ. අපි තව ගාණක් හදලා මේ ක්‍රමය තව ටිකක් මතක් කරගනිමු. රයිට්. ඔන්න අපිට ගාණක් දෙනවා. සති 5කට වරක් පාසලේ ආගමික වැඩසටහනක් ක්‍රියාත්මක වේ. අවසන් වරට මාර්තු 15 වන බදාදා ක්‍රියාත්මක වූයේ නම් නැවත ආගමික වැඩසටහන පවත්වන්නේ කවදාද? බලන්න පුතේ. දැන් අපි එක සැරයක් ගාන කියෙව්වයි කියලා ගාන හදන්න යන්නේ නැහැ. ගාන ඇතුලේ තියෙන වැදගත් කරුණු මොනවද කියලා බලන්න ඕන. ඔන්න අපිට කියනවා සති 5කට වරක්. සති 5කට වරක් පාසලේ ආගමික වැඩසටහනක් ක්‍රියාත්මක වේ. අවසන් වරට මාර්තු 15 වන බදාදා. මාර්තු 15 වන බදාදා ක්‍රියාත්මක වූයේ නම් නැවත වැඩසටහන පවත්වන්නේ කවද්ද? මගේ පුතේ සති 5කට වරක්. සති 5කට වරක් නිසා අපි 5 ගුණ කරනවා කීයෙන්ද? සතියක් කියන්නේ දවස් 7ක්නේ. 7. 7 වරක් 5 කීයද මගේ පුතේ? 35යි. 7 වරක් 5 35යි. එන අවසාන වරට පැවැත්ුණේ මාර්තු 15 වන බදාදානේ. එහෙනම් මේකට මෙන්න මේ දින 35ත් එකතු කරනවා කීයද එතකොට? දින 50ක්. එහෙනම් මගේ පුතේ දින 50ක් නම් දැන් මාර්තු මාසෙනේ. එතන මාර්තු මාසෙට තියෙනවා දින කීයක්ද? මාර්තු මාසෙට දින, ඔව් මාර්තු මාසෙට තියෙන දින 31යිනේ. මෙන්න මේකෙන් අපි මාර්තු මාසෙ දින 31 අඩු කරගන්නවා. මේ අඩු කරන්නකෝ බිංදුවෙන් එකක් බෑ, එකක් ගෙනාවා 10යි, 10න් එකක් 9යි, මෙයා ළඟ 4යි, 4න් 3ක් 1යි, 19යි. එහෙනම් මාර්තු වලට පස්සෙත් තව දවස් 19ක් යනවා නම් ඒ 19 කියලා කියන්නේ පුතේ මොන මාසෙද? අප්‍රේල් මාසේ 19. එහෙනම් අප්‍රේල් 19 තමයි නැවත මේ ආගමික වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. දැන් බලන්න පුතේ කොච්චර සංකීර්ණ ගැටලුවක්ද මේක කියලා. නේද? දින දර්ශනයකින් එක ලියාගෙන එකින් එක කටුවැඩ කරගෙන යන්න ඕනේ ගාන අපි පියවර කීපයකින් හැදුවා. මම මතක් කරනවා ආයෙ. සති 5කට වරක් නිසා සතියකට දින 7ක් තියෙන නිසා 7 වරක් 5 35යි. 7 වරක් 5 35යි. එතකොට පුතේ මාර්තු 15 වෙනි බදාදානි තිබුණේ. එහෙනම් ඒකට අපි දින 35ක් එකතු කරනවා. ඒ කියන්නේ තවත් දින 50ක්. ඒ 50න් මාර්තු මාසේ 31 අඩු කරාම එනවා දින 19ක්. ඒ කියන්නේ මාර්තු මාසේ 31 වෙනිදා ඉඳලා තව දින 19ක් යනවා කියලා කියන්නේ අප්‍රේල් 19. එහෙනම් වැඩසටහන පවත්වන්නේ අප්‍රේල් 19. බලන්න ගාන කොච්චර අමාරුණත් වගන්තිය කොච්චර දිග වුණත් හරි ලේසියෙන් හදන්න පුළුවන්. ගාන ඇතුලේ තියෙන තොරතුරු ටික හරියට අඳුන ගන්න. අවශ්‍ය තොරතුරු අවශ්‍ය පරිදි සංවිධානය කරලා කටුවැඩ ටික කරන්න. ඔයාට ගාන හදා ගන්න පුළුවන්. ආරාධනා කරනවා මගේ රත්තරන් දුවලා පුතාලට මේ වගේ ගණන් ටිකක් ඔයාම හදාගෙන ඔයාම උත්තරේ හොයන්න. එහෙම වුණොත් ඔයාට ආයේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. එහෙනම් අදට සමු ගන්නවා, පොරොන්දු වෙනවා හෙටත් සුපුරුදු වෙලාවට මගේ රත්තරන් දුවලා පුතාලා බලන්න එනවා කියලා. හැබැයි එතෙක් පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ. ආයිබෝවා.